අල්බෝවන් සුබ දවසක් තුල පුතාලා හැම දෙනාටම සමන් වැලේ මල් ජයට පිපිලා මුළු මිදුලම සුවඳයි අපේ මේ මුළු මිදුලම සුවඳයි මේ පද කිහිපය ඇසු පමණින්ම පහ ශ්‍රේණියේ තුල පුතාලට ඔබගේ සිංහල පෙළ පොත මතකයට නැගෙනවා ඇති මෙම ගීතය අද දින මම ඔබත් සමග සවන් දී එය රස විඳිනේ කිරීමටයි සූදානම් වෙලා සිටින්නේ මෙම ගීතය ගී පද අරිසෙන් අකුබදු ශූරේ විසින්ද ඊ තනු සීඩී ෆොන්සේකා මහතා විසින්ද ගායනය සීඩී ෆොන්සේකා මහතා සහ ශර්මිලා ෆොන්සේකා මහත්මිය විසින්ද සිදු කර ඇත. දැන් අපි පළමුවෙන්ම මේ ගීතයට සවන් දෙමු. मल दुवट पिपे नम गम्मान में सुंदरुई दुवे में गम्मान में सुंदरुई रटट सुव सुवंद दुवन वित मुलु लोकेम सुवंदाई दुवे मे मुलु लोकेम सुवंदाई गेदर मैं मल रुवट पिपे नम गम्मान मैं सुंदरुई दुए में गम्मान मैं सुंदरुई मन वेलक भी पिपेंदुवे जीवित मल गोमुवे परवी हेलु नत मिनिस मले पवती सुवंदलोवे समन वेले मल जायत पिपीला मुलु मिदुल मैं सुवंदाई अपे में मुलु मिदुल मैं सुवंदाई समन वेले मल जायत पिपीला मुलु मिदुल मैं सुवंदाई अपे में मुलु मिदुल मैं सुवंदाई जयट पिपीला तेरुम तमा
සමන් වැලිහි මල් බොහෝ පිපිලා තියනවා කියන අර්ථය. මේ හේතුව නිසා මුළු මිදුලම සුවඳයි. සමන් කියලා කියන්නේ සමන් මල් ඉතාම සුවඳවත් මල් ජාතියක්. රාත්‍රියේ පිපෙන සුදු පාට මල් ජාතියක්. එතකොට මේ සමන් වැලිහි මල් සමන් වැල පුරාම මල් පිපිලා තිබෙනකොට මේ සමන් වැල පිපිලා තියෙන මුළු මිදුලම සුවඳවත් වෙලා කියලා කියනවා. එතකොට පියා කියනවා හැම ගෙදරම මල් රුවට පිපේ නම් ගම්මානෙම සොඳුරුයි දුවේ මේ ගම්මානෙම සොඳුරුයි. එතකොට මෙතනදී අපට අර්ථයන් දෙකක් ගන්න පුළුවන්. මතු පිටින් කියන අර්ථය තමයි මේ විදිහට මල් හැම ගෙදරකම පිපිලා තියෙනවා නම් ඒ මුළු ගමම සුවඳ වෙයි දුවේ කියන තේරුම. ඒ වගේම අපිට මෙහි තවත් පැත්තකින් හිතන්න පුළුවන්. එක ගෙදරක දරුවෝ යහපත් වෙනකොට ඒ වගේම ඒ මුළු ගමේම ඉන්න දරුවෝ යහපත් වෙනකොට ඒ මුළු ගමම වැඩදායි පුරවැසියන් බිහි කරන ගමක් වෙනවා. එතකොට මේ විදිහට සමන්මල දරුවට උපයෝගී සමන්මල දරුවට උපමා කර ගනිමින් අපට මෙහි අර්ථය ගැඹුරින් විමසා බලන්න පුළුවන්. එසේනම් ගමක දරුවෝ නිවැරදි වෙනවා නම් ගමක දරුවෝ හොඳට ඉගෙන ගන්නවා නම් ගමක දරුවෝ වැඩිහිටියන්ට ගරු කරනවා නම් ගමක දරුවෝ දෙමව්පියන්ට ගරු කරනවා නම් ඒ මුළු ගමම යහපත් පුරවැසියන් ඉන්න ගමක් බවට පත් වෙනවා. ඊට පස්සේ දියණිය කියනවා ගමින් ගමට මල් කැකුළු පිපෙන විට මගේ රට හරි සුවඳයි පියා නෙමි මගේ රට හරි සුවඳයි. එතකොට ගමින් ගමට මේ විදිහට මල් පිපෙනකොට පියාණන්ට කියනවා මගේ රටම සුවඳවත් වෙනවා කියලා. එතකොට පියාණන් කියනවා රටින් රටට සුවඳ දුවන විට මුළු ලෝකෙම සුවඳයි දුවේ මේ මුළු ලෝකෙම සුවඳයි. එතකොට රටක් යහපත් වුණාම ලෝකයම යහපත් වෙනවා. සියලුම රටවල් යහපත් නම් එහෙනම් සියලුම මුළු ලෝකයම යහපත්. මුළු රටේම ඉන්න පුරවැසියෝ කළගුණ සලකන වැඩිහිටියන්ට ගරු කරන අනිත් අයගේ අදහස් වලට ගරු කරන රටට වැඩදායි පුත්කලයෝ නම් ඒ රටෙහි ඉන්නේ ඒ රටම යහපත්. එවැනි රටවල් නම් මේ මුළු ලෝකයම තියෙන්නේ මුළු ලෝකයම යහපත්. එසේ නම් දරුවනි මෙතන අපි ඉගෙන ගත යුතු දේ තමා අපි ගුණ නුවණ දෙකම වඩන්න ඕනේ. නුවණ විතරක් වඩලා හරියන්නේ නැහැ. අපි ගුණවත් දරුවෝ වෙන්න ඕනේ. ඒ වගේම නැනවත් දරුවෝ වෙන්න ඕනේ. ගුණ නැන බෙලෙන් යුතු පුතුමය හිතාගරු. ගුණ නැන දෙකම තියෙන්න ඕනේ දරුවෙකුට. එසේනම් මෙතනදී තාත්තා කියන්නේ දරුවන්ට දරුවෙක් ගෙදර යහපත් නම් ඒ දරුවා ඉන්න ගමෙහි දරුවෝ යහපත් නම් ඒ ගමෙහි දරුවෝ යහපත් වුණහම රටෙහි දරුවෝ යහපත් නම් මුළු ලෝකයම යහපත් වෙනවා. ඊළඟ පදපේලියේ කියවෙනවා සමන් වැලක් වී පිපෙන්නාසයි මගේ මේ ගේ මිදුලේ පියාණෙනි මගේ මේ ගේ මිදුලේ. එතකොට දියණිය මෙහිදී පියාණන්ට ප්‍රකාශ කරනවා සමන් මලක් වෙලා මෙන්න මේ ගේ මිදුලේ මේ සමන් වැලෙහි පිපෙන්නාසයි කියලා. එවිට පියාණන් මෙලෙස සටහන් කරනවා සමන් වැලක් වී පිපෙන්දුවේ ජීවන මල් ගොමුවේ පරදී වැටුණත් මිනිස් මලේ පවතී සුවඳ ලොවේ. සමන් වැලක් වී පිපෙන්දුවේ ජීවිත මල් ගොමුවේ. එතනදී දියණියට පියාණන් ප්‍රකාශ කරන්නේ ජීවිතය නැමැති මල් ගොමුයි සමන් වැලක් වෙන්නලු.
දියණිය සමන් මලක් වෙන්න ඕනේ කිව්වහම පියාණන් කියනවා සමන් මලක් නෙමෙයි සමන් වැලක් වෙන්න. එතකොට මල් රාශියකින් ඔබව සුවඳවත් කරයි. සමන් වැලක් වෙලා ජීවිතය නැමැති මල් ගොමුව සුවඳවත් කරන්න, අර්ථවත් කරන්න. එතකොට පරවි වැටුණත් මිනිස් මලේ පවතී සුවඳ ලොවේ. එතකොට මෙහිදී පියාණන් ප්‍රකාශ කරන්නේ ඔබ ජීවිතය නැමැති වේදිකාවෙන් සමුගන්න දිනයට ඔබගේ නාමය ලෝකයට රැව් පිළිරැව් දෙන ලෙස ඔබ ඔබගේ ජීවිතය සුවඳවත් කරන්න. එතකොට පුංචි දුවේ පුතේ අපි සදාකාලික මිනිසුන් නෙවේ. එතකොට අපි මේ ජීවිතය නැමැති වේදිකාවේ රඟ දක්වන නළුවන් සහ නිළියන්. එතකොට අපිට කෙදිනක හෝ මේ වේදිකාවෙන් අපිට සමු ගන්න වෙනවා. එතකොට එදිනට අපි කළ හොඳ යහපත් දෙය ලෝකයට ඉතුරු කර යා යුතුයි. එතකොට දුවේ පුතේ අදට අප අතරින් වෙන්නුණු පුරවැසියන් අපි අදට උත්තමාචාර දක්වමින් අපි සිහිපත් කරනවා. ඒ ඕන් රටට ලෝකයට සිදු කළ යහපත් දේ මත. එසේනම් ඔබත් අද දින සිතා ගන්න මේ ලෝකයට මේ රටට වැඩදායී පුද්ගලයෙකු වී ඔබේ නම මේ ලෝකයේ රන්මකුරින් බබලවන පුරවැසියෙක් වෙනවාමයි කියලා. එසේනම් මම නැවත වරක් මෙවන් පාඩමක් තුලින් ඔබ හමුවට එන්නම්. ඔබට සුබ දවසක්.